විදුහලක පෙරගමන් කරුවා වන්නේ විදුහල්පතිනිය හෝ විදුහල්පතිවරයයි. ඉතින්දුවේ පුතේ එවන් පෙරගමනකට මඟ පෙන්වූ විදුහල්පතිනියක් සමග සම්මුඛ වීමටයි මේ සූදානම. ඇය කොළඹ හත සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනිය ආචාර්ය සුමේධා ජයවීර මහත්මියයි. එහෙනම් අපි ඒ කතාව අහමු නේද? මැඩම්, දැන් මං ඇහුවොත් මැඩම් මේ විදුහල්පතිනිය කියන රාජකාරියට අලුත් කෙනෙක් නෙමෙයි. නමුත් අපේ පාසලට අලුත් වුණත් මම නම් වීම සඳහන් කරොත් දිවිසේනානායක විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඊළඟට ශාන්ත පාවුල් බාලිකා විද්‍යාලය, මේ විද්‍යාල හැම එකකම මැඩම් ඉතාමත් රාජකාරියක් දරපු චරිතයක්. ඉතින් එහෙම ගත්තම මැඩම්ට අපේ ඉස්කෝලෙට ඇවිල්ලා මේ විදියට ගත කරපු කෙටි කාලය තුළ වුණත් පාසල ගැන මොනවද හිතුනේ? පාසල ගැන මොනවද කියන්න තියෙන්නේ? ඒ ගැන දැනගන්න කැමති. ඒ මට හිතුණ දේ තමයි දූපුතුන් කොහෙන් හිටියත් ඒ ඇගේ බලාපොරොත්තු හීන ඔක්කොම එක සමුද. මං ඒ හැම තැනකම දැක්ක පුංචි පුංචි වෙනස්කම් තමයි ඔබලට ආවේණික වෙච්ච පාසලට ආවේණික වෙච්ච ලස්සන සංස්කෘතිය. පුංචි පුංචි ඒවයි වෙනස්කම් මං දැක්ක. ඒ හැර දරු කවුරුත් එකයි කියලා තමයි මං හැමදාම සැලකුවේ. ඒ වගේ මම විශේෂයක් දැක්ක සිරිම බණ්ඩාරනායක විද්‍යාලයට එනකොට ඔබේ පාසල් පරිශ්‍රයේ තියෙන හරිම මේ ඉඩකඩ සහිත බව ඇතුළට එනකොට ඒ සුන්දර පරිසරය මම හිතනවා ඔබ ඉතාම වාසනාවන්තයි. ඉතින් ඒ වාසනාවත් එක්ක ඔබට තිබෙන පහසු ලස්සන ක්‍රීඩා පිටියක් තියෙනවා, ක්‍රීඩා ගෘහස්ත ක්‍රීඩාගාරයක් තිබෙනවා. ඉතින් ඒ හැම දෙයකින්ම ඔබට ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන් ඉගෙනුම් ඉගෙනීම් කටයුතු කරගෙන යන අතර. ඉතින් මං හැම පාසලකදීම දූපුතුන්ගෙන් බලාපොරොත්තු වෙච්ච ලොකුම දේ තමයි විනය කියන. පස්සේ තමයි අධ්‍යාපනය. පුතා දූ ගුණගරුක වුණොත් යහපත් වුණොත් අධ්‍යාපනයේ ඉහළ කඩේ, ක්‍රීඩා විශේෂ සමගාමී ජයග්‍රහණවල ඉහළ කඩයෙන් කරා යන එක හරිම පහසුයි. සමාජය දියුණු කරන්න කොහොමද කියන එක ගැන මැඩම් අපිට උගන්වන්න ගොඩක් වෙලාවට උත්සාහ කරනවා. විදුහල්පති කාමරයට විතරක් කොටු වෙලා ඉන්නේ නැතුව පාසල පරිසරය පුරාම ඇවිදිමින්, පාසලේ තියෙන ගැටලු පිළිබඳ සුවා බලමින්, මැඩම්ලා එක්ක කතා කරමින්, සිසුන් සමග කතා කරමින්, මේ හැමදේම සංවාදයෙන් කතා කරන්න මැඩම් පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ ආදරයක් මැඩම්ගෙන් අපිට ලැබෙනවා මැඩම්. ඉතින් මේ වගේ මැඩම් කෙනෙක්, මේ වගේ විදුහල්පති මෑණියක් කෙනෙක් අපිත් එක්ක රැඳී සිටින අපිට ගෞරවයක් මැඩම්, සතුටක් මැඩම්. කරුණාවෙන් කතා කරනවා. ඉතින් ඒ වගේ දේවල් නිසා අපිට මැඩම් ගැන තියෙන ලෙන්ගතුකම, මැඩම් ගැන තියෙන ආදරය හැම වෙලාවෙම වැඩි වෙනවා අපිට. තව මැඩම් පාසලට පැමිණෙන අවස්ථාව වුණත් අපි දිහා බලන කලාකරන විදිය, අපි දිහා බලන සංවාදයේ යෙදෙන විදිය, අපි දිහා බලන විදිය හරිම සිනානුසුමනින් අපි දිහා බලන්නේ. ඉතින් ඒ නිසා අපිට මැඩම් ගැන තියෙන ආදරය තවත් වැඩි වෙන්නේ අඩුවක් නම් කවදාවත් වැඩි වෙනවා මිසක් කවදාවත් අඩුවක් නම් වෙන්නේ නැහැ මැඩම්. තව දෙයක් කියන්න ඕනේ, අපේ පාසලේ අධ්‍යාපන කටයුතු, අධ්‍යාපන ජයග්‍රහණ මැඩම් ඒ විදිහටම අගයනවා වගේම ක්‍රීඩා කටයුතු, විෂයපාලක කටයුතුනත් මැඩම් ඉහලින්ම අගයනවා. ඉතින් මේ විදිහට අපිට සිරිමාවියන් විදිහට මැඩම් අපිත් එක්ක ඕනම වෙලාවක ඉන්නවා කියන දේ අපිට ඕනම තැනකදී ආඩම්බරයෙන් කියන්න පුළුවන්. තව මැඩම් හැම වෙලාවම අපිට කියලා දෙන දෙයක් තමයි මේ පාසලේ විනය කියන්නේ. මැඩම් ඇවිල්ලා මේ ගතකලේ පොඩි කාලයක් වුණත් පාසලේ කරපු දියුණුව, පාසලේ කරපු වෙනස්කම කාටවත් අමුදින් කියලා දෙන්න ඕනේ.